තමයි ලංකාවේ භූකම්පාමාන ස්ථාපිත කරලා තියෙන ස්ථාන මේ ස්ථාන කොයි ආකාරයටද තෝරාගත්තේ කියන එකත් පැහැදිලි කිරීම වැදගත් වෙයි පල්ලේකලේ මධ්‍යස්ථානය ගත්තොත් අපි ඒක එක තමයි 1999 ස්ථාපනය කරේ සුනාමි තත්ත්වයට කලින් සුනාමි එනකොට 2004 අපිට මේ මධ්‍යස්ථානය විතරයි තිබුණේ මේ මධ්‍යස්ථානය අපි පවත්වාගෙන යන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයත් එක්ක සහයෝගයෙන් කරගෙන යන වැඩසටහන ඒ කියන්නේ ලෝකේ පුරා විහිදලා තියෙන අපි ඒක කියනවා ප්‍රොජෙක්ට් අයිඩියා කියලා අන්තර්ජාලයෙන් ඔයාලටත් බලා ගන්න පුළුවන් ඒ ප්‍රොජෙක්ට් අයිඩියා කියන ඒ නෙට්වර්ක් එකේ එක මධ්‍යස්ථානයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒතකොට අපිට අපේ පල්ලේ කැලේ ඩේටා අපි එළියටත් යවනවා. ඒ වගේම මේ නෙට්වර්ක් එකේ අනිත් ස්ටේෂන්ස් වල ඩේටාත් අපි පාවිච්චි කරනවා. අපේ ඩේටා සෙන්ටර් එකට අපි පාවිච්චි කරනවා. ඒතකොට මහකන්දරාව හක්මන අපි මල්කල් කියලා කෝඩ් එක හඳුන්වන්නේ. ඒ මධ්‍යස්ථාන දෙක ගත්තොත් සුනාමි තත්ත්වයෙන් පස්සේ ඉන්දියන් සාගරය පුරා මධ්‍යස්ථාන කීපයක් පිහිටවුවා ජීෆිසඩ් ආයතනය ජර්මනියේ. මේ ජර්මනි ජීෆිසඩ් ආයතනයත් එක්ක තමයි මහකන්දරාව හක්මන මධ්‍යස්ථාන දෙක පිහිටවන්නේ. ඒක 2012 ඉඳලා ක්‍රියාත්මක වුණා. උද්දංගල භූකම්පන මාන මධ්‍යස්ථානයේ 2021 සිට ක්‍රියාත්මක වෙනවා. මධ්‍යස්ථාන 4 දත්ත අපි අනිත් අයත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම මේ මධ්‍යස්ථාන අයිති නෙට්වර්ක් වල අනිත් ස්ටේෂන්ස් වල ඩේටාත් අපේ කොළඹ තියෙන දත්ත මධ්‍යස්ථානයට අපි ලබා ගන්නවා. ගොඩනැලි පරීක්ෂණ සංවිධානය මෑතකදී ජපාන් රජයේ සහයෝගය ජපාන් ජයිකා සහයෝගිතා ඇතුව භූකම්පන ඇතිවීමේ ප්‍රවණතාවත් එක්ක මේ භූකම්පන හිඳ නායෑමේ ඇතිවීම ප්‍රවණතාවය අධ්‍යයනය කරන්න අර නායක මහනුවර අත්වැල්තොට නුවර කියන ප්‍රදේශවල මේ වගේ සංකීර්ණන සරල භූකම්පන මාන හතරක් හයි කරලා තිනවා ඒ වගේනොත් යම්කිසි දත්ත අපට ලැබෙනවා එතකොට මොන වගේ ප්‍රවණතාවයකින් මේක ඇතිවෙනවද කියලා වැඩිදුර අධ්‍යයනය කරන හැකියාවක් ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය හා භූවිද්‍යා වතල සමීක්ෂණ කාර්යාංශය එක්ක කටයුතු කරන යන දැන්ට